උදෑසන ආහාරයට පහසු ඉක්මනින් හදාගන්න පුළුවන් රොටි තුනක් එක පිටිකෝප්පකින් හදන්න කියලා දෙනවා. ඒ වගේමයි කෙතර ඉතුරු වෙලා තියෙන ලීක්ස් කෝවා කැරට් පෝන්චි වගේ එළවලු චුට්ට චුට්ට තිබුණත් ඇති. චීස් පෙට්ටක් කැම තියෙනවා නම් පුංචිය ගොඩාක් කැමති වෙයි. ඔයා මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකක් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. අද මං හදන්නේ අටපිටි වලින්. අටපිටි කියන්නේ පාම් පිටි ගන්න තිරිඟු ඇටේ පොත්තත් එක්ක කොටුවු පිටි එක. අටපිටි නැත්තම් විතරක් පාම් පිටි වලින් හදාගන්න. මේ වගේ අටපිටි කියලා ගහලා තියෙන ඕනෙම පැකට් එකක් ඔයා අරගන්න. මේ වර්ගයේම වෙන්න ඕනේ නැහැ. දැන් මෙතන අටපිටි මෙෂරින් කප් එකක් කෝප්පයක් අරගන්නවා. ග්‍රෑම් 125ක් විතර. ඊළඟට ලුණු කුඩු තේහෙනි කාලක් එකතු කරනවා. මේ දාන්නේ පීසා සීසනින්. මේක නැති වුණත් කමක් නැහැ. අපේ අම්මා channel එකේ පීසා සීසනින් හදාගන්න හැටි කියලා දීලා තියෙනවා. මේ වීඩියෝ එක අවසානයේ link එක දෙන්නම් click කරලා බලන්න. ඊළඟට හරියටම පොල් තෙල් තේ හැන්දක් මම මේකට එකතු කරනවා. දැන් අපි මේ කෝප්පෙනේ පිටි ගත්තේ. මේ කෝප්පෙම වතුර කෝප්ප භාගයක් මම මැනලා අරගන්නවා. කහපාටට තියෙනෙත් මෙෂරින් කප් භාගයේ කෝප්පයක්. දැන් වතුර ටික ටික දාන ගම අනිත් අතින් කලවම් කරන්න ඕනේ. ඔක්කොම එකපාරට දාන්න එපා. දැන් මේ බලන්න වතුර චුට්ටක් ඉතුරු වුණා. දැන් එතකොට දාපු වතුර ප්‍රමාණය මේ සැහැඳි වලින් කියනවනම් මේ සැහැඳි 6ක් මම එකතු කරලා තියෙනවා. ඉතුරු වෙච්ච ප්‍රමාණය වතුර මේස හැඳයි. දැන් අපේ ඩෝ එක එලියට අරන් මෙන්න මේ ක්‍රමයට රෙදි අපුල්ලන්නේ. අනේ ක්‍රමයට විනාඩියක් මම නීට් කරගන්නවා. දැන් මේ වගේ පුංචි කොටයක් හදලා කෑලි තුනට කපා ගන්නවා. එක එක කෑල්ල අරන් ලස්සන බෝල මෙන්න මේ ක්‍රමයට හදා ගන්නවා. මේ පැතලියට කැපිච්ච පැත්ත මෙන්න මේ ක්‍රමයට එකතු කරලා අරගෙන ආයෙත් ලස්සනට බෝලේ හදාගන්න. අත ගොඩාක් අද කරන්න එපා. දැන් මේ වගේ බෝල තුනක් මං හදලා විනාඩි 15ක් වහලා තිනවා. මේ තීනි අපිට අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් තියෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ ඉන all කියන button එක press කරන්න. ඒ අතරේ මම ෆිලින් එක හදා ගන්නවා. දැන් ඔයාලට පුළුවන් මේ ෆිලින් එක රෑට හදලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. දැන් කැරට් ටිකයි ලීක්ස් ටිකයි හොඳටම පොඩි වෙන්න මේ ක්‍රමයට කපා ගන්නවා. පුංචි රතුරුණු ගෙඩි 4ක් 5ක් විතර චූටියට කපා ගන්නවා. බීලුණු තියෙනවනම් ගෙඩි කාලක් විතර පොඩි වෙන්න කපා ගන්න. දැන් මම මේ ෆිලින් එකට ගොඩක් කුළුබඩු එකතු කරන්නේ නැහැ. ගම්මිරිස් විතරයි එකතු කරන්නේ. තෙල් ටිකක් සාස්පානේ රත් වෙන්න තියලා තෙල් එක රත් වෙනකොට එළවලු ටික දාගෙන ලුණු ඇපිහින්දක් එකතු කරනවා. ලුණු ගොඩක් දාන්න එපා. චීස් වල රොටියේ මේ දෙකේම ලුණු තියෙනවනේ කන්න බැරුවයි. ඒ වගේමයි අපේ මේ ෆිලින් එක ගොඩක් උයන්නේත් නැහැ. හරියට විනාඩි 2කමාරයි මම මේ ෆිලින් එක උයාගත්තේ. දැන් මේ විදියට පැතලි කරලා රස්න යන තියෙනවා. ඊළඟට ඔයාලගේ චීස් ස්ලයිසස් තියෙනවනම් චීස් ස්ලයිස් එක ගානේ එක පරාටයකට තියන්න පුළුවන්. මම මොසරෙල්ලා චීස් ටිකක් ග්‍රේට් කරගන්නවා. මේ වෙලාවේ මම අපේ ෆිලින් එකේ ලුණු රස කොහොමද කියලා බලනවා. ලුණු නම් ගානට තියෙනවා. මොකද අපේ චීස් එකෙත් ලුණු තියෙනවනේ. අපේ රොටියෙත් ලුණු තියෙනවා. ඊළඟට මේ චීස් එකට ගම්මිරිස් ටිකක් ඉහ ගන්නවා. පුංචි දුවල පුතාලා ඉන්නවනම් ගම්මිරිස් කන්න පුරුදු කරන්න. ගම්මිරිස් අපේ ආහාර දිරවන්න උදව් වෙනවා. ඒ වගේමයි වාතයට සෙමට ඉතාමත් හොඳ ඖෂධීය ආහාරයක්. ලුකෝය කනවනම් මේකට කෑලි මිලිස් ටික චූටි අවු මිලිස් කෑලි ටික එකතු කරගත්තට කමක් නැහැ. දැන් අපේ චීස් එක මම කොටස් තුනකට බෙදා ගන්නවා.
ඒවගේමයි එළවලු ටිකත් කොටස් තුනකට බෙදා ගන්නවා ඊළඟට අපේ පරාට රොටිය දිග අරින්නයි යන්නේ බෝඩ් එකේ පිටි ටිකක් ගාගෙන වැඩි පිටි ටික පොඩ්ඩක් පැත්තකට කරගන්නවා දැන් අපේ ඩෝ එක මේ විදියට තියලා අතින් ගානට පැතලි කරනවා ඊට පස්සේ අනිත් පැත්ත හරවල ආයෙත් පැතලි කරනවා මේ විදියට දෙපැත්ත දැදා අතින් ටිකක් ලොකු කරගන්නවා බෝඩ් එකේ ඇලෙනවන පැත්තකට අයින් කරපු පිටියකින් ටිකක් බෝඩ් එකේ ගාන්න දැන් අපේ රෝලින් පින් එක තියලා ගානට පැතලි කරන්න ටිකක් ලොකු වෙනකන් මෙන්න මේ ක්‍රමයට හරවන්න රොටිය ටිකක් ලොකු වුණාට පස්සේ අනිත් පැත්ත දාලා මැද ඉඳලා වටේට රෝලින් පින් එක යවන්න දැන් බෝඩ් එකේ ඇලිනවා වගේ තේරෙනවා නම් ආයෙත් පිටි චුට්ටක් ගාලා අනිත් පැත්ත හරවන්න පිටි ගොඩාක් ගාගන්න එපා මේ ක්‍රමයට අපේ රොටිය තවත් ටිකක් ලොකු කරගන්නවා විස්කම්බය අඟල් 7ක් වගේ වෙනකොට මෙන්න මේ විදියට එක පැත්තකින් අපේ එළවලු ටික තියාගන්නවා ඊළඟට චීස් එකෙන් ටිකකුත් අපේ එළවලු එක උඩින් අතුරලා රොටිය අනිත් පැත්තෙන් උස්සලා හැමී හිට මේ පැත්තෙන් තියනවා මෙහෙම තියෙනකොට පොඩි ධාරයක් වැඩියෙන් තියලා තියාගන්න ඒ වැඩියෙන් තියපු ධාරේ මෙන්න මේ ක්‍රමයට නවාගෙන නවාගෙන යන්න මේ විදියට නවාගෙන නවාගෙන ගියාට පස්සේ එක පැත්තක ඉඳලා පිහිටුඩු තියලා ආයෙත් සීල් කර කර අනිත් පැත්තට යනකන් යනවා හොඳට සීල් කරගන්න ඕනේ නැත්තම් ඇතුලේ චීස් එළවලු තියෙන නිසා එළියට පණී සීල් කරගෙන යනකොට පිහිටුඩු පරාටේක වැදිලා හීල් කරගන්න එපා එතකොට මේක පිම්බෙන්නේ නැතුව යයි දැන් මේ වගේ අඩ සඳක් මං හදාගත්තා අනිත් එක තමයි මේක පෑන් එකට දැම්මම වහගන්න පියනක් ඕනේ ඒ නිසා පියනක් තියෙන පෑන් එකක් අරගන්න ඊළඟට පෑන් එක රත් වුණාට පස්සේ පොල් තෙල් ටිකක් මේ විදියට බ්‍රෂ් කරගන්නවා දැන් අපි පරාටයක පරිස්සමට එක අතකින් උස්සලා අනිත් අත උඩින් මේ විදියට තියලා පෑන් එකෙන් තියාගන්නවා දැන් අපි පෑන් එකේ තියෙන අනිත් තෙල් වලින් මේ විදියට උඩ පැත්ත බ්‍රෂ් කරගන්නවා මේ විදිහේ බ්‍රෂ් එකක් නැත්තම් පුංචි රෙදි කෑල්ලක් පාවිච්චි කරන්න. දැන් මොකුත් කරන්න දෙයක් නැහැ. වහන්න තමයි තියෙන්නේ. මේ වගේ වහලා හොඳට මාඩු කිඳරේ විනාඩි 3ක් එක පැත්තක් වේනවා. ඊට පස්සේ මේ විදිහට පරිස්සමෙන් අල්ලලා එකපාරටම අනිත් පැත්ත හරවනවා. හරවල වහලා විනාඩියක් විතර යනකොට අපේ පරාට එක මෙන්න මේ විදිහට පිපෙන්න පටන් ගන්නවා. දැක්කනේ නේද? ලස්සනට පිපිගෙන එනවා. දැන් මේකේ හිලක්කේම කොහේ හරි තිබුණොත් මේ විදියට පිපෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. පියන ඇරියට පස්සේ තව තප්පර 30ක් මේ විදියට තියලා අනිත් පැත්ත හරවනවා. රොටිය මේ වගේ පිඹුනම හරිම සොෆ්ට් වෙනවා. කන්න ආස හිතෙනවා. පුංචි අයට වයසක අයට මේ වගේ එක හොඳට කන්න පුළුවන්. මේ වගේ පොඩි හිලක්කේම තිබුණොත් එතනින් වාත පිට වෙන නිසා පිම්බෙන්නේ නැතු වෙනවා. ඒ වගේ දැන් චුට්ටක් අද කරොත් ආයෙත් පිම්බෙනවා. දෙකලිමම අලපරාට වීඩියෝ එකේදී මේ රහස කියලා දුන්නා. අනිත් පරාට දෙක මේ විදියටම තියලා වාටි නවාගෙන සීල් කරලා කලින් පෙන්නපු විදියටම පුච්ච ගන්න. මතකයි අනිත් පැත්ත හරවනකොට එක පාරටම හරවන්න. මේක ඔයාට ඉස්කෝලේ නිවාඩු දවස්වලට උදේට රැයට පුංචි අයට හදලා දෙන්න පුළුවන්. චූන් පාන් මල්ලි පස්සේ දුවන්නේ නැතුව කිතරදී අඩුමුදලකින් පුංචි අයට මේ විදියට කෑම හදලා දෙන්න. මේ වගේ දේවල් පිටින් කනවන ලොකු ගණන්. මම නම් දැමේ මොසරෙලා චීස්. මොසරෙලා චීස් නිසා තමයි මේ වගේ ස්ට්‍රෙච් වෙලා ඇදිලා තියෙන්නේ. ලස්සනයි නේද අපේ එළවලු චීස් අඩසඳ පරාට එක. මේක නම් හරිම සොෆ්ට්. කන්න කන්න ආස හිතෙනවා මේ අපේ අම්මා රස බලන වෙලාවයි පුංචේන ගොඩක් කැමති වෙයි හරිම රසයි අපේ අම්මා channel එකේ මේ වගේ පරාට වර්ග රොටි වර්ග ෂවර්මා පීටා බ්‍රෙඩ් මේ වගේ ගොඩක් රෙසිපිස් කියලා දීලා තිනවා
मैं रसवत रेसीपी हादला आप अम्मा फेसबुक फैन पेज ओयागे फोटो शेयर करें इवागे मई आप अम्मा वीडियो पहले उन्न फेसबुक हारा फोटो सेवन इवागे मई लाइक करना शेयर करना कमेंट करना मे हेमदन भूमि स्तुति ओया आप अम्मा के वीडियो होने के ओयागे फोन वीडियो का वीडियो के वंपत्ते मेन मे अभ्यम्मा पिंतरी तीन मत की बल क्लिक करना।